විශේෂයෙන්ම සිලින්ඩරයට අපට යෑමට සිද්ධ වුණේ පසුගිය කාල සීමාව තුළදී මේ රටේ ආර්ථිකය කඩාවැටෙනට පස්සේ වගකීම් බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ වෙලාවේ රැන්ඩි ක්‍රූසින් නැත්නම් වගකීම් බාර අරගෙන යම්කිසි ආකාරයක සාධනීය වශයෙන් කටයුතු කරපු නිසා තමයි ඒ වෙලාවේ අපි තීරණය කළේ ඒ මැතිවරණයේදී ජනාධිපතිවරණයට තරඟ කරන ලද සියලුම දේශපාලන පක්ෂ එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීම සුදුසුයි කියන එක. අපි මොනම ආකාරයකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාලේ පක්ෂ බලට ගිහිල මතුවන තරගකදී නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ස්වාධීන පක්ෂයක් විදිහට තමයි යම්කිසි ආකාරයක මේ මතුවරණයට අපි තරඟ කිරීමක් සිද්ධ කළේ. ඉතින් ඒ නිසා අපි මේ මතුවරණයේදී තරඟ කිරීමේදී යම්කිසි ආකාරයක එකඟතාවයක් පළ කරලා තිබුණා. මන්ත්‍රීවරු තේරීපත් වෙන සංඛ්‍යාව 90 ඒ පක්ෂවලට ජාතික රැසින් මන්ත්‍රීවරු හිමි වෙනවා කියලා. ඉතින් ඒ අනුව මන්ත්‍රීවරු තුනයි හිමි වෙලා තිබෙන්නේ. ඒ මන්ත්‍රීවරු තුනෙන් මන්ත්‍රීවරු දෙකක් ප්‍රජාන පෙරමුණේ ස්වාධීන වුණු කණ්ඩායමට හිමි වෙලා තිබෙනවා. එක් මන්ත්‍රීවරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව ජාතික රැසින් මන්ත්‍රීවරු දෙකෙන් එකක් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි විය යුතුයි. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රජාන පෙරමුණත් නවසන්ධානයත් ඒ ඉල්ලීම සන්ධානයේ ලේකම් විදිහට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව අපි විශේෂයෙන්ම ජාතික ලැයිස්තුව සඳහා අපි නාම යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ජනාධිපති වික්ටර් ෆයිසල් මුස්තෆා මැතිතුමා වගේම වෘත්තීය සමිති නායකයෙකු විදිහට ලෙස දේවේන්ද්‍ර මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේ අය අතුරින් අපි ඒ නමක් අපි යෝජනා කළා වල තිබෙනවා. දැන් මේ සිලින්ඩරේ පක්ෂෙන් දැන් දෙන්න බෑ කියලා තියෙන වෙන දෙන්නෙක් නම් කරනවා කියලා නෑ. විශේෂයෙන්ම දැන් මේ වෙලාවේ අපි නිහතමානී විය යුතුයි. මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව ඉදිරියේවත් අපි අඩුපාඩුකම් නිවැරදි කරගත යුතුයි. විශේෂයෙන්ම අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ජාතික ලැයිස්තුවෙන් අපේක්ෂකයෙක් පත් කර ගැනීම පිළිබඳව අපි ලැජ්ජා වෙන්න ඕනේ. බොහොම පැහැදිලිව මේක අඩුපාඩුවක්. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් මේ වගේ තත්ත්වයන් තියාගෙන අපිට ඉදිරි දේශපාලනය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේවන් නිවැරදි කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකෙන් දකිනවා ඇත්තටම මේ දැන් මෙච්චර පල්ලෙහාටම බැහැලා පක්ෂ කුලල් කා ගන්නවා මේ ජාතික ලයිස්තුවෙන් යන්න කුලල් කා ගන්න තත්ත්වය දකින්නම ලැබෙනවා. සම්පූර්ණයෙන්ම ඒක අපි ප්‍රතික්ෂේප කරනවා නොවිය යුතු දේවල්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි මේවා පිළිබඳව නිවැරදි කරගෙන ඉදිරියට යෑම පිළිබඳව තමයි අපි විශේෂම කටයුතු කළේ. ලැබුණ නැත්තම් මොකද කරන්නේ? හිමේ යුතු නීත්‍යානුකූලව තිබෙන තත්ත්වයන් පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.